මනුෂ්‍ය නානායකකාර සහ හරින් ෆෙනැන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමකි ජනබලවේගයේ ගනු ලැබූ තීරණය නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමකි ජනබලවේගයේ ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මනුෂ්‍ය නානායකකාර සහ හරින් ෆෙනැන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නා. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග අමාත්‍ය කංචන විජේසේකර සිය Facebook ගිඩුමට සටහනක් එක් කර තිබෙනවා. උපුටා ගැනීම. සමගි ජන බලවේගයේ සාමාජිකයන්ව සිටි මනුෂ්‍ය නානායකකාර සහ හරින් ෆෙනැන්දුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනු ලැබුවේ පසුගිය 2022 වසරේ මැයි මස 20 වන දිනයි. පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර තීරණය කළේ ඔවුන් දෙදෙනා වත්මන් රජයේ ඇමති දුහුර බාර ගන්නට ගිය නිසායි. ඊට එරෙහිව ඔවුන් නීති මගට එළඹී අතර පෙත්සම් විභාග කිරීම 2023 වසරේ ඔක්තෝබර් මස 12 වන දින ආරම්භ කෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ. අද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව මෙරට නීතියට සහ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව ලබා දෙන ලද නිගමනයකි. හරින් ෆෙනැන්දු සහ මනුෂ්‍ය නානායකකාර දෙපළ අතිශය අවදානම් සහ තීරණාත්මක අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සහාය පළ කිරීමට ඉදිරිපත් වූයේ තම මන්ත්‍රී ධූර පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ලබා දුන් නිගමනය පිළිබඳව අවධානම දැන දැනමයි. ඔවුන් එම තීරණය ගනු ලැබුවේ අරගල ක්‍රියාවන් මැදේ රාජ්‍ය නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ නිවාස ගිනිබත් කරමින් සිටින අවධියක තම දේශපාලන අනාගතය ගැන නොසලකා අද රට ලබාගෙන නැති ආර්ථික සහ සමාජීය ස්ථාවරත්වය ලබා දීම වෙනුවෙනි. මෙරට ආර්ථික ස්ථාවර කිරීම වෙනුවෙන් ඔවුන් දෙපළ ලබා දෙන ලද දායකත්වය කිසි විටක කිසිවෙකුට අමතක කළ නොහැක. පසුගිය දෙවසරක කාලය තුළ මෙරට සංචාරක සහ විදේශ රැකියා ශේෂ්ත්‍රයන්ගෙන් මෙරටට ලැබුණු විදේශ විනිමය ආදායම් වාර්තා සහ ලබාගත් ප්‍රගමනය ඔවුන්ගේ කැපවීම මනාව පෙන්වා දෙයි. ඔවුන් දෙපළ රජයට එක්වීමට පෙර දේශපාලනික සහ ප්‍රතිපත්තිමය කාරණා මත මතවාදී ඝට්ටන අප අතර ඇතිකරගත් අවස්ථාවන් බොහෝයි. නමුත් කිසිවෙකු තම ජීවිතය දේශපාලනික අනාගතය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අවධානමේ හෙලා රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියකට සහාය ලබා නොදෙන යුගයක ඔවුන් තම දේශපාලන පක්ෂයට සහ මන්ත්‍රී ධුරයට වඩා රට වෙනුවෙන් එම නිවැරදි තීන්දුවට එළඹුණා. හරින් සහ මනුෂ්‍ය එම කැපවීමට සහ එඩිතර බවට ඔබ දෙපළට ස්තුතියි. කංචන විජේසේකර. උපුටා ගැනීම අවසන්.